පර්චස් 52.5ක් විතර තියෙනවා මේ වගේ. අයිබෝ අද ශාස්ත්‍රීය තුලින් සුවිශේෂී තැනකට ඇවිල්ලා තියෙනවා. කලාව ඔබ දන්නවා හැමදේම කලාවක්. හැබැයි වගාව කලාවක් විදියට කරන තැනක් තමයි මෙතන. අද සුවිශේෂී කෙනෙක් මාත් එක්ක ඉන්න ඔබට හඳුන්වලා දෙන්න. මේ තමයි ප්‍රදීප් විමලරත්න මහත්මයා. අයිබෝ නුතුමනි. ප්‍රදීප් මහත්මයාත් එක්ක තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ප්‍රදේශයේ මේ තියෙන ප්‍රමාණයත් එක්ක මේ වගාව කලාවක් විදියට ඔබට අපි අද ශාස්ත්‍රීය තුලින් ගෙන එන්න කොච්චර කල් මේ දේවල් කරාද මේ දේවල් කරන්න කොහොමද උනන්දු ආවේ එහෙම නැත්නම් මේ වගේ තැනක කොහොමද කරන්න පුළුවන් කියන සාධක බැහැයි කියන සාධක තියෙන තැනක කොහොමද පුළුවන් වුනේ කියන කාරණාව මේ දේව අපි ඔබට මේ විනාඩි කීප ඇතුළත කතා කරන්න සූදානම්. ප්‍රදීප් මහත්මයා දැන් මම මුලින්ම අහන්න කැමතියි දැන් ඕන තරම් තියෙනවා මේ වගාවන් කරන්න එළවලු වගා කරන්න තැන් අපි ගත්තොත් නුවර එළිය තමයි වැඩිම පොඩි රට ප්‍රදේශය ගත්තොත් නුවර එළිය පැත්ත තමයි වැවෙන්නේ හැබැයි මේ වගේ පැත්තක් මේ වගේ ඉඩමක් ඇයි තෝරගත්තේ මේ තියෙන වික්‍රමසිංහපුර බත්තරමුල්ල ජනාකීර්ණ ප්‍රදේශයක් බත්තරමුල්ල වික්‍රමසිංහපුර ජයවර්ධනගම කියන ප්‍රදේශය මේ අපි ඉන්නේ ඉතින් මේ ප්‍රදේශය තෝරගත්තේ ඇයි ඔබතුමා මේ ඉඩම ඇත්තම ගෑන් මේක ලොකු ටාස්ක් එකක් ඒ කියන්නේ මේක අපිට මුලින් හම්බෙද්දි මේක අතරලා දාලා තිබ්බ චිලන් පාක් එක. ඒකේ මුල්ම ටාස්ක් එක උනේ ඉස්සෙල්ලාම ටාස්ක් එක උනේ මේක සුද්ධ කරලා කම්ප්ලීට් කරලා පොලව හදාගන්න. හැබැයි පොලව හදාගන්න තැනට ආවට පස්සේ පොලව තනි කරමු බොරුලු. මේ සාමාන්‍ය මේ පළාතේ හැටි. එතකොට මේක විශේෂයෙන්ම ගොඩ කරපු පස් තියෙන හරියක්. මුලින්ම මේ ප්‍රශ්නේ අපි විසඳගත්තා. ඒ කියන්නේ අපි ඒ කාල සීමාව වෙනකොට රටේ ප්‍රශ්නක් තිබ්බා තෙල් ප්‍රශ්න ඒ වගේ එක වාහන ගේන්න බෑ එහෙම පුළුවන් තරම් අතින් මෑන් පව එක තමයි ගොඩක්ම යොදවල වැඩ ටික කරේ. වාහපු අර අවසාන ප්‍රශ්නේ නුවර එළියක වවන්න නැතුව ඇයි මෙහෙ වෙන්නේ කියලා. නුවර එළිය හැමෝම වවනවනේ බෑ. මෙහෙ දැන් මේ වගේ නාගරික පරිසරයක් ඇතුලේ මේ වගේ නුවර එළියක් කරන්නේ ඒක තමයි අපිට ඕන කරගත්තේ. ඒක තමයි අපි කරන්න මේව කරගෙන ඉඳිද්දී මට හම්බෙනවා මේක මගේ අදහසක්. මේක 2016 ඉඳලා තිබ්බ අදහසක්. හරියට තැනක් තිබ්බේ නෑ. වැඩේට මට 2016 දී හම්බෙනවා ගයන් හරි අපූර්ව පුද්ගලෙ. ඒ කියන්නේ නමින් චින්තක කියලා. නමුත් උඹයා කියලා තමයි හැමෝම දන්නේ. මට චින්තකව හම්බෙන්නේ මම කතරගම ගිහින් එනකොට මගදී කැකිරි වගේක් ගන්න නවත්තනවා කඩේට. ඒ කඩේ ඉන්න කොල්ලෙක් මම විස්තර කතා කර කර යනකොට ටිකක් හරි උනන්දුවේ. ඔහොම හිතවත්කමක් කැකිරි ගෙඩියක් එක්කම හිතවත්කමක් ගොඩ නැගිනවා. සාමාන්‍ය පැයක විනාඩි 45ක විතර අතර කාල සීමාවක් අපි කතා කරනවා. ඔය කතා කරද්දි මම චින්තකෙන් අහනවා චින්තක මේ කොහොමද මේ තුබ කරවිල තමයි මේන්ලි එයා කරන්නේ. මේ කොහොමද වගාවේ කතාව? වගාව කොහොමද වෙන්නේ? ඉතින් ඔය එයා දන්න විස්තර මාත් එක්ක කතා කරගෙන ඒ කතා කරගෙන යනවා. ඒ අතර අපි දෙන්න දැන් එතනින් ඒ හමුව ඉවරයි. ෆෝන් අපි ෆෝන් නම්බර්ස් මාරු කරගෙන ඒ හමුව ඉවරයි. නැවත මම 2000 කන්ටැක්ට්ස් තියෙනවා. නමුත් 2017 18 විතර මම එනකොට චින්තක කියනවා මේ අයියේ එන්න මගේ ෆාම් එක පැත්තට කියලා. එතකොට තිසමහරාමේ චින්තකගේ ෆාම් එකක් කරනවා චින්තකගේ ෆාම් එක මම යනවා එතන බලන්න ගියාම ඒක මේ වගේම නුවර එළියක් තමයි ඒක තිසමහරාමේ ගෑන් ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ මම කල්පනා කරනවා මම ඒත් එදා කියලා එනවා චින්තක අපි කොළඹ ওই වැඩේ කරමු කොළඹ තමයි ඕකට තැන නියම තැන කියලා ඊට පස්සේ කියලා ටික දවසක් ඇද්දි මට මේක හම්බෙනවා අපේ කොළඹ කඩුවෙල නගර සභාවේ ඒකට මූලික වෙන්නේ අපේ මෙහි ප්‍රදේශයේ ඉන්න නාගරික මන්ත්‍රීතුමිය රෝහිණි පිල්ලවත්ත මැතිණිය. ඊට පස්සේ අපිට හම්බෙනවා අපේ නගරාධිපතිතුමා. ඒ කියන්නේ ගෑන් හොඳ දේ හොඳයි කියනවා නරක දේ නරකයි කියනවා. එතකොට දේශපාලන පසුබිම් මේ දේවල් වැඩක් නැහැ. ඇත්තටම මේකෙදි මාර උදව්වක් අපිට කරනවා. ඒ කියන්නේ මේකේ පරිසරය හදාගෙන වැඩ ටික කරගෙන යන්න කියලා අවසරයක් හම්බෙනවා. ඒ අතර කාල සීමාවයි මම චින්තකට කතා කරලා කියන චින්තක අපිට තැනක් හම්බුණා. අපි බලමු පොඩ්ඩක් පොළව කියලා. පොළව බලමුකෝම චින්තක ඇවිල්ලා මේ පොළවත් බලලා මම අහනවා චින්තකගේ චින්තක අපි මේක මොනවද දාන්නේ කියලා. දැන් මගේ ඔළුවේ තියෙන අයිඩියා එක වැටකොළු කරවිල ඔය වගේ වනේ.
හිතකින් අයිය මේක දාමු අපි සලාඩ් දාමු මේ පැත්තේ කැරට් දාමු මේ පැත්තේ බීට් දාමු දැන් මට ඔහොම ගුවම ගයන් මම කල්පනා කරනවා එක්ක චින්තකට පැටලිලාද නැත්තම් මේ මෙහෙ කරන්න පුළුවන්ද කියලා හැබැයි චින්තක කිව්ව විදිහටම ඒ කිව්ව විදිහටම වැඩේ මාත් එක්ක වැඩේ කරා මේ දැන් ඔය පස අල්ලලා බලන්න ඕකේ බාගෙට බාගෙ පොරළු බොරළු හවු වෙන පොරළු පස තියෙනවා මේ පැත්තේ කොහොමත් සාමාන්‍යයෙන් මේ තියෙන කබුක් පසන ඔව් කබුක් පස අපේ මේ පැත්තේ දාලා තියෙන අපි මෙහෙ දැනට මේ ගන්න කියන්නේ ස්ට්‍රෝබෙරි ඉඳලම වවලා තියෙනවා ස්ට්‍රෝබෙරි බැසිලිය එළවලු වර්ග කීයක් විතරද එළවලු වෙරයිටිස් අපි දාලා තියෙනවා මේ ගෑන් 10කට එහා පැත්තේ කියන්නේ මල් ගෝවා ගෙඩි ගෝවා බීට් සලාද තක්කලි වර්ග දෙකක් එතකොට වැටකොළු පිපිඤ්ඤා කොමුඩු මෑකරල් එතකොට බණ්ඩක්ක වර්ග 12කින් විතර දාලා තියෙනවා එක එක වර්ගවලින් ගොඩක් දේශීය ඒවා දාලා තියෙනවා විශේෂයෙන්ම මේ ගෑන් මේක කාබනික වස කැවෙන වස කවන වස කැවෙන නතර වෙනවා. ඉතින් අපි මේ ගෑන් අපේ ජීවිතේ භාගෙට භාගයක් වස කාලේ කරා. ඉස්සරහට එන පරපුරට ඉස්සරහට එන ළමයින්ට මේ වස කන්නේතු මේ කන්සෙප්ට් එක අපි මෙහෙම පොඩියට හරි ගෙනිච්චෝ. මේක පොඩ්ඩ බල මේකෙන් වෙච්ච දෙයක් තියෙනවා ගෑන්. ඒ කියන්නේ මේ මුළු ගමේම මිනිස්සු එක දෙයක් කියනවා ගමේම මිනිස්සු මේකට හරි උදව් කරනවා. බොහොම ඉතින් හැමෝගෙම වගේ උදව්වක් තියෙනවා. උදව් මෙතනට ඇවිල්ලා උදව් කරන තව පිරිසක් තියෙනවා. එහෙම බැරි අය ප්‍රශංසා කරනවා. මේක ඒ හයියත් එක්ක තමයි මේ ගමනේ යන්නේ. මේකත් එක්ක මේක බලලා ගයන් දෙවල් වල දැන් පොඩ 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 හදලා තියෙනවා. දැන් එහාම තා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. එහෙම ඒ හරි සතුටක්. අනිවාර්යයෙන් මේ ඒ සතුටත් එක්ක තමයි හර්ත ටීවී අපි ලංකාවේ කෘෂිකර්මාන්තයට එහෙම නැත්නම් මේ වගාවන් තුලින් Tamange ජීවිතය ජය ගන්න වස විසින් තොර ආහාර ලංකාවේ අපේ ජනතාවට ලබා දෙන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි මේ අද මේ සුවිශේෂී තැනට ඇවිල්ලා ඔබට හරිත ටීවී තුලින් මේ වගාවල් පිළිබඳව කියන්නේ. මොකද මෙතෙන්ට ආවම ඇත්තටම අපිටත් උනන්දුවක් මේ මටත් උනන්දුවක් ඇති වුණා මේ දේවල් කරන්න. පොඩ්ඩක් මඩ චුට්ටක් අතේ ගාගන්න අපි හැමාර වෙලාවට කම්මැලි. මට ගෑවුනහම හරි නිකන් අපිට අර ඇඟට නිකන් මොකද්දෝ එකක් දැනෙනවා. හැබැයි එහෙම මඩ ටිකක් ගාගෙන මේ වගාවක් කරන්න මෙතෙන්ට ආවට පස්සේ අපිට තේරෙනවා ඒක කරා නම් කොච්චර හොඳයිද කොයිතරම් මේකේ තියෙන යම් කලාවක් ඕනම දෙයක් කලාවක් තියෙනවා මේකේ තියෙන යම් කලාවක් ඒ කලාව ඔබට ඇසට දකින්න ලැබෙනවා මේ වගේ තැනකට ආව මේ ජයවර්ධනගම කියන්නේ ජනාකීර්ණ මේ දෙපැත්තෙම ගෙවල් තියෙනවා මේ ගෙවල් මැද තමයි මේ පර්චස් ප්‍රමාණය තියෙන්නේ මෙතුමන් කිව්ව මේ පර්චස් ප්‍රමාණය බොහොම අපූර්වට වගා කරලා තියෙනවා ඔබට දැක ගන්නට පුළුවන් රූම රාපු වලින් අපි ඉදිරියේදී සූදානම් එක එක වගාවන් පිළිබඳව ඔබට කියන්න දැන් ප්‍රදීපය ඔබ කිව්වලා අපුරු කතාවක් කතා කරගෙන එන ගමන් අපි මගින් නැවතුව දැන් තුඹකරවිල චින්තකව මුණගැහුණට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා පස බැලුවා පස බලලා කිව්වා මේකෙ මෙන්න මේ වගාවල් කරමු කියලා ඊට පස්සේ කොහොමද මෙතන පටන් ගත්තේ මේකමලි පටන් ගන්න මේකේ දේවල් දෙකක් දෙනවා එක චින්තකත් එක්ක කතා කරගලා මම දෙයක් කමිට් වුණා චින්තකට චින්තකව තුඹයාව කොළඹට ගේන්න තුඹයා තිස්සමහරන් ඒ තුඹයාව කොළඹට ගේන්න ඒක ඒක මූලිකවම ඒක තමයි. ඒ කියන්නේ මේ චින්තක වගේ මිනිස්සුෙක්ගෙන් ඒ වගේ වැඩක් ගන්න නැත්නම් අපෙන් වැඩක් නැහැ ගාන. ඒ කියන්නේ මේක මෙතන කෙනෙක්ට දකින්න, ඒ කියන්නේ මොඩියුල් ෆාම් එකක් විදියට දකින්න. එහෙම තියෙනකොට ඇවිල්ලා බලලා ඔයාට උනත් පුළුවන් ඔයාගේ ගෙදර මේ විදියට කරන්න පුළුවන් ද මේ විදියට කරන්න පුළුවන් ද කියලා අයිඩියා එකක් ගන්න. ඉතින් එතනදී චින්තකව හම්බෙලා අපි කතා කරන චින්තක එනවා මෙහි. ඇවිල්ලා අපි නතර වෙලා බලනවා වගාව ගැන කොහොමද මේකේ මොනවාද භෝග වර්ග දාන්නේ ඒ දේවල් කියන එක ඊට පස්සේ අපිට බොහෝ වෙලාවට මේ පරිසරයට අනුකූල වතුර සපය ගන්න ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා ඒ කියන්නේ වතුර මොන ක්‍රමයටද වතුර දාන්නේ කියලා ඊට පස්සේ වාසනාවකට වගේ ගයන් අපිට උල්පත් පොකුණක් තියෙනවා යහපත් ඒකේ තනිකර නයිට්‍රජන් වතුර තියෙන මාළු වලින් උල්පත් පොකුණ
ඉතින් චින්තක කතා කරලා කියන අයියේ මේකට මේ මල් ක්‍රමයට ශව සිස්ටම් එකකට වතුර දාම මේක තමයි හොඳම එක ටාස්ක් එක. ඒ කියන්නේ ඒක ටාස්ක් එකක් කියන්නේ ගාන මේක මෙහෙම පොඩියට තිබ්බට සාමාන්‍ය වියදමක් ගිය තැනක්. ඉතින් ඒකත් අපි කල්පනා කරලා මම කියන කමන්නේ චින්තක අපි දාමු. එහෙම දාලා පටන් ගමු කියලා. එතකොට චින්තක කියනවා අයියේ එතකොට මේකේ වේද එක හැදෙනවා ගාන. ඔයා ඇවිල්ලා බලන්න ගාන මේක ඇතුළට හොඳට අවුව තියෙන දවසක අපි මේක ඇතුළේ නුවරඑළිය ක්ලයිමේට් එක මේන්ටේන් කරනවා. ඒ කියන්නේ දවසක විනාඩි 20 ගානේ අපි වතුර මේකේ වැටෙනවා සහ මේ මේන්ටේන් කරගෙන යන විදිහත් එක්ක ඇත්තටම පුංචි නුවරඑළිය. අද වැස්සනේ. ඔව්. අද කොහොමත් ප්‍රසිද්ධයිද කාලගුණයක් තියෙනවා කියලා. අනිත් දවස්වලට කොච්චර ප්‍රමාණය සමනේ විනාඩි කොච්චර පැය භාගයකට වැඩි ආසන් ප්‍රමාණය? ඔව් විනාඩි 20ක් පැය භාගයක් අතර කාල සීමාවක් වතුර වැටෙනවා දවසට 3 වතාවක්. ඒක අපි බලන්නේ එදා දවසට තියෙන වේද එකත් එක්ක. අවුව තද නම් අපි පොඩ්ඩක් 4 වතාවක් වගේ වතුර වැටෙනවා. පොඩ්ඩ මේ පස ඔව් මේ ඝනකම් වැඩි වෙනවා. ඝනකම් වැඩි වෙනවා. අනික මේකට විශේෂම දේ තෙල් පෝර සියල්ල අපේම ඒ කියන්නේ චින්තක තුඹයා කියන නමින් එන තෙල් පෝර තමයි අපාචින එක කාබනික පෝර කාබනික තෙල් වර්ග. ඇත්තම කිව්වොත් මේකේ දෙහා මුදුරන්ගේ බිරෙන් අපිට එහෙම ලොකු ලෙඩ රෝග නැහැ. ඒක සාමාන්‍යයෙන් මෙහෙම කතාවක් කර චින්තක කතාවට කියනවා චින්තකව දැක්කහම කෘමිනාශක ගහන්න ඕනේ කෘමිය බය වෙනවා කියලා. ඇත්ත කතාවක්. ඔව් දැන් නැත්තම් අතරම මේ ප්‍රදීප්මයි දැන් මෙහි තියෙන පරිසරයත් එක්ක කෘමීන්ගෙන් ඊට පස්සේ දැන් උදේ ආපු වෙලාවෙත් දැක්ක වඳුරු මේ පැත්තේ. දැන් ඕවායින් කොහොම හරි ආරක්ෂා කරගන්න එපා. ඒවට ඒවට මොන හරි ක්‍රමවේදයක් තියෙනවද නැත්තම් නිකම්ම ඒවා නැති වෙනවද? වඳුරන්ට නම් පරිසරයත් එක්ක යන ගමනක් තමයි මේක. දැන් මෙතන මේ පිළිමන කොච්චර කල් ගියාද දැන් මෙතන මේ හරියටම ජූනි කොච්චර කල් ගියාද මේ වගේ තත්කට අරන් එන්නේ? ජූනි මාසයේ තමයි මේ ගෑන් අපිට මේක මේ මගේ උසට මානව වෙලා තියෙන තත්ත්වෙට තියෙද්දි හම්බෙන්නේ. ඇත්තටම මාස දෙකක් දෙකහමාරක් තුනක් අතර කාලෙකින් තමයි අපි මේක මේ තත්ත්වෙට ගන්නෙ. මාස දෙකහමාරක් තුනක් මාස තුනක් විතර ඇති. අපි මේ චින්තකටත් එන්න කියමුද මේ වැඩේ කතා කරන්න. මොකද දන්නවද දැන් ඔයාගේ හොඳම මිතුරා සහ හොඳම ගෝලයා මේ වැඩේ කරන කෙනා නේ චින්තක. ඇත්තටම ඔයගොල්ලෝ සමහර විට දැකලත් ඇති දැනටත් විවිධ YouTube මාර්ගයෙන් සමහර විට ඔහුව මුණ ගැහෙනවා විවිධ වැඩසටහන් තුලින්. බොහෝ වෙලාවට ඔහු තිස්සමහාරාමේ වගා කරලා තමයි මේ ප්‍රදීප් විමලත් මහත්මයා මුණ ගැහිලා මගදී ඔහුත් එක්ක කතා බහ කරලා විස්තරේ ලස්සනට කිව්වා. ඊට පස්සේ තමයි මේ තුඹය එහෙම නැත්නම් තුඹ කරවිල චින්තක කුමාර කියන පුද්ගලයාව කොළඹට ගෙනල්ලා කොළඹ මේ ජයවර්ධනගම් ප්‍රදේශයේ මේ විදිහට වගාව කරන්නේ. අයබෝන් චින්තක. අයබෝන්. චින්තක කුමාර මහත්මයා මේ ඉන්නේ තුඹ කරවිල චින්තක. එහෙම නැත්නම් තුඹය කියන නම තමයි ප්‍රසිද්ධ. ඈ කොහොමද චින්තක? අපි හොඳට වැඩ ටික කරන් ඉන්නවා ගෑන් ඉතින්. චින්තක හොඳින් අපි එහෙමනම් සූදානම් චින්තකත් එක්ක මේ වගාව පිළිබඳව ඉදිරියට මේ වගාවේ සියලුම භෝග පිළිබඳව එකින් එක ඔබට කියන්න සූදානම්. චින්තක කිව්වහම තමයි එකපාරට හුරු නැහැ. තුඹයත් එක්ක අපි සූදානම්. තුඹ කරවිල විතරක් නෙවෙයි තව වගාවල් ගොඩක් තියෙනවා. ඒ පිළිබඳව අපි කියන්න සූදානම්. අපි එහෙමනම් ප්‍රදීප් මහත්මයාට දැනට සමු දෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා පුංචි වෙලා. හරි.